ප්‍රගතිශීලී අදහස් හොඳ දේවල් හරි මතය ව්‍යාප්ත කරන එකත් ජාත්‍යන්තරවාදී. ඒක මේ තනි කෙනෙක්ටත් කරන්න පුළුවන් දෙයක්. දැන් ළඟදී අපි දැක්කා සෞදියෙන් ගෑනු ළමෙක් තනලා ගියා ඕස්ට්‍රේලියාවට යන්න. එයා තායිලන්තේදී ඕස්ට්‍රේලියන් ප්ලේන් එකට ඇතුල් වෙනකොට සෞදි බලධාරීන් අවෙල ආවා. තායිලන්ත බලධාරීන් ලව්වා අතන ගොඩ ගත්තා. එතකොට ඒකට විශාල ජනමතයක්, ඒ කියන්නේ සෝෂල් සොලිඩරිටි කියලා. අපිට හැම වෙලාවෙම ඒක අවශ්‍යයිනේ. අපිට තම මිනිහෙක් ගැන විශ්වාසයක් නැති නම් ජීවත් වෙන්න බෑ. ඇත්ත ලොකු කතාවේ පොඩි අපේ පෞද්ගලික හේතුව. අපිට මිසයිල් ආරක්ෂක පද්ධතියකට වඩා වටිනවා අපි ළඟින් අපිත් එක්ක ඉන්න තනි මිනිස්සෙකුගෙන් හම් වෙන සහයෝගය. ඒක නිකන් හිතලා බලන්න. දැන් මිසයිලයක් ළඟ තියෙනවට වඩා ෆිට් එකක් මම වෙනුවෙන් මිනිහෙක් ඉන්නවා කියන්නේ. මිනිස්සෙක් ඉන්නවා කියන්නේ. ඒක තමයි. ඒ නිසා මුළු ලෝකෙම මිනිස්සු සාධාරණවද කියනවා නේකෝ මේ ළමයාව සෞදි බලධාරීන්ට බාර දෙන්න එපා කියලා. ඇත්තට මෙයා රැකුණේ ඒකේ. ඊට පස්සේ කැනඩාව ඉදිරිපත් වෙලා එයාව කැනඩාවට ගත්තා. ඉතින් මම මේ ජාත්‍යන්තරවාදය කියලා කියන්නේ මේ අමුතු අර පක්ෂවල ලොක්කෝ ඔක්කොම එකතු වෙලා නිකන් හින එහෙම වැඩක්ම නෙවිතරම්ම නෙමෙයි. ලෝකෙමේ ඔක්කොම සමාජවාදී බෙද වැටීමෙන් පස්සේ දැනුත් ඉතාම වැදගත් ප්‍රගතිශීලී එකතුන් රාශියක් ලෝකෙ තියෙනවා. දැන් ජයිපෙත් ඒවට සම්බන්ධයි. දැන් හොඳම උදාහරණේ ලෝකෙ තියෙන ප්‍රගතිශීලීම දැවැන්තම මම ප්‍රගතිශීලී කියන්නේ ඉතාම ප්‍රායෝගිකයි. අනිකුත් දැන් අපේ වෘත්ති සම්බන්ධ ජාලයක් තියෙනවනේ. ඒ වෘත්ති සම්බන්ධ ජාලය අනාගතය නියෝජනය කරන්නේ නැහැ. සමහර ප්‍රගතිශීලී මතවාද නියෝජනය කරන්නේ නැහැ. සමහරලාට නූතනත්වය නියෝජනය කරන්නේ නැහැ. තවත් අය ඉන්නවා මේ මොකද්ද ශ්‍රේණිය ඇතුළේ ගහගන්නවා. පහළ ශ්‍රේණියේ මනුස්සයට හොඳ ඇඳුමක් දෙනවාට ඉහළ ශ්‍රේණිය අකමැති. විශේෂයෙන්ම අර මොකද්ද ඉන්ෆෝමල් සෙක්ටර් එක අසංවිධානාත්මක අය නේ. දැන් අපි අපේ මායතනේ ඉන්න ස්ථිර නොකරපු කම්කරුවන්ට අයිතිවාසිකම් ලබා දෙන්න සැකම් කරන්නේ නෑ සමහර වෘත්ති සමිති. එහෙම වෘත්ති සමිති එකක් තමයි ලෝකෙම තියෙන්නේ. ඒතර දැන් ලෝකෙ තියෙන යතර ඉතා ප්‍රගතිශීලී වෘත්ති සමිති ජාලයක් ලෝක වෘත්ති සමිති සම්මේලනයේ ප්‍රජා ලෝක වෘත්ති සමිති සම්මේලනතර ඒකේ ජනතා මිතුරුනේ වෘත්ති සමිති අංශයෙහි ප්‍රධාන තනතුරු දරන ඊළඟට ලෝක අපි තරුණ සහ ශිෂ්‍ය සංගමය ගත්තොත් අද මේ වෙනකොට ඒකේ ජනතා පෙරමුණේ ශිෂ්‍ය සංගමයේහි උපසභාපති ධූරය දරන ලෝකෙම උපසභාපති ධූර 3යි තියෙන්නේ ඒක එකක් දරන. ඒ වගේම ලෝකෙ තුල උත්සාහයකුත් තිබෙනවා. ලෝකෙ දැනට තිබෙන කොමියුනිස් පක්ෂ සහ වාමාංශික පක්ෂ එකතු කරගත්තු යම්කිසි වාමාංශික එකතුවක් හදාගන්න. දැන් මේ ජාත්‍යන්තරයේ විසිරුවා හැරපු නිසා විතරක්ම නෙමේ ජාත්‍යන්තරය වැටලා තියෙන්නේ. මේවා කරගෙන යනකොට මේවා අර හෙජමොනික් අධිපතිවාදී මැදිහත් වීම විසිරුනොත් මේවා මේ අවුල් වෙලා තියෙනවා. ඒක අර පරණ සෝවියට් දේශයේ ආකෘතියෙන් හම්බෙච්ච එක ප්‍රශ්නයක්. අපිට ඇත්තටම ඕනේ තුන්වෙනි ජාත්‍යන්තරය කියලා තිබිච්ච එක එලෙසම පටන් ගන්නත් නෙමෙයි. තුන්වෙනි ජාත්‍යන්තරයක් පටන් ගන්න අවශ්‍යයි. ඒ ප්‍රතිපත්තීන් මත ලෙනින්වාදී ප්‍රතිපත්තීන් මත නමුත් නවීන නූතන කවුරු සම්බන්ධ කරගන්න පුළුවන් ඒක ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන එකක් එක්ක ලෝක තුල අලුතෙන් ගොඩනගෙන වාමාංශික කොමියුනිස්ට් ව්‍යාපාරවල එකතුන්වල ඔය ගුණය ගොඩනැගෙමින් තිබෙනවා. මමට කියන්න බෑ එමෙ දෙයක් සම්පූර්ණලා තියෙනවා කියලා. ඔය ප්‍රශ්නේ සාකච්ඡාවෙමින් තියෙනවා අර පක්ෂයක් ලොකු වූ පළියට රටක් ලොකු වූ පළියට එහි පුද්ගලයන්ට අර සියල්ල තීන්දු කරන්න දෙන්න ඕනේ නැහැ. අනික අවසාන වශයෙන් මට එකතු කරන්න තියෙන ජයිපේ වශයෙන් මම හිතනවා අතිශය ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්. හැම රටකම මිනිස්සු වෙන රටවල් වල ජීවත් වෙනවා. අනාගතයේදී සිද්ධ වෙයි. ජනතා මිතුර වශයෙන් අපි රටවල් සැලකුවිදු ප්‍රමාණයකට අඩු ගන්න රටවල් 35කට විතර ආසන ප්‍රමාණයක ඒවා ඉන්න විදේශගත ශ්‍රී ලාංකිකයන්. ඒ රටවල් තුලදී සංවිධානය කරමින් ඒ රටවල් තුලදී සමාජවාදී වෙනුවෙන් වැඩ කරන්න කටයුතු කරන ගමන් ඒ රටවල් වල තිබෙන වාමාංශික ප්‍රගතිශීලී පක්ෂ සමග සම්බන්ධ වෙමින් වැඩ කිරීමේ ඉතාම හොඳ දේශපාලන සංස්කෘතියක් ඇත්තරම අපේ පක්ෂය අපි නොගොඩනගලා තිබෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ළඟදී ඉතාලියේ ජාතිවාද විරුද්ධ කරන උද්ඝෝෂණවල ජනතා මිතුරේ සමාජිකයන් විශාල ක්‍රියාකාරීත්වයක් දක්වනවා. ඒ විතරක් නෙමෙයි දැන් අපේ මැද පෙරදිග දේශපාලන නිදහස අඩු රටව. දැන් ලංකාවේ මේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙච්ච වෙලාව දේශපාලන කුමන්ත්‍රණයක් සිද්ධ වෙච්ච වෙලාව ඒ රටවල උද්ඝෝෂණ කරන්න බෑ. කාන්තාරේ වැඩ කරන අපේ සහෝදරු සමහර ගෑස් ෆීල්ඩ් වල ඔයිල් ෆීල්ඩ් වල මොනවද ඒගොල්ලෝ කරේ? දෙන්නෙක් එක්ක එකතු වෙලා එක්කෙනෙක් මූණ වහගෙන, මොකද මූණ එළියට ගියොත් දඬුවම් ලබනවා, මූණ වහගෙන තනි පෝස්ටරයක් අරගෙන කියනවා දේශපාලන කුමන්ත්‍රණ එපා කියලා. ඒක කොච්චර ලොකු ධෛර්යයක්ද? ඒ ජයිපේ සමාජිකයෝ. ඒ නිසා අපිට ගොඩක් දුර යන්න තියෙයි. ඒ නිසා අපි පුරුදු කරමින් ඉන්නවා විදේශගතව වැඩ කරන ශ්‍රී ලාංකිකයන්ට ජයිපේට සම්බන්ධ අයට ඒ රටවල් වල
පුරජන ප්‍රශ්වලටත් ඒ රටවල් අවශ්‍යක පක්ෂවලටත් සම්බන්ධ වෙමින් කටයුතු දැනට ගත්තොත් වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ තරුණ හා ශිෂ්‍ය ක්ෂේත්‍රයේ යුද විරෝධී ක්ෂේත්‍රය වගේ පැතිවල වාමාංශික ගොඩනැංවීමක් ඇත්තටම සිද්ධ වෙමින් තිබෙනවා. 919 ලෙනින් සවර ගොඩනගපු ජාත්‍යන්තරයේ මට්ටමට එන්න තව සාධාරණ කාලයක් ගත වේ කියන එක